මිස්සෙතකොට මීඩියා මාධ්‍ය අධ්‍යයනය විෂය ඒ ලෙවල් වලට උසස් පෙළට ඉගෙන ගන්න හදන ළමයින්ට අපිට මොකද කියන්න පුළුවන්? ඇත්තටම මොකද මේ මීඩියා කියන සබ්ජෙක්ට් එක? ඇත්තටම මීඩියා කියන විෂය අපි කතා කරන්නේ සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යටතේ. මේ විෂය පුළුල් විශේෂේත්‍රයක් තියෙනවා. මාධ්‍ය අධ්‍යයනය කියන්නේ මොකක්ද? සම්නිවේදනය කියන්නේ මොකක්ද? මේ අර්ථ දෙක යටතේ තමයි අපි මේ විෂය ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඊට අමතරව මාධ්‍ය ඒ කියන්නේ සම්නිවේදනයට සම්බන්ධ වෙන මාධ්‍ය ආයතන මොනවාද? මාධ්‍ය ආයතනත් එක්ක අපි කටයුතු කරන්නේ කොහොමද? තොරතුරු හුවමාරු කරගන්නේ කොහොමද? මේ වගේ කරුණු බොහෝමයක් අපිට මේ විෂය යටතේ හදාරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක පාසල් මට්ටමේ ඉඳන් අපිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා ඊළඟට උසස් අධ්‍යාපනය දක්වාම ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මිස් මේ මේකේ දැන් අපි කැම්පස් එකේදී මේ කැම්පස් යන පුළුවන් විෂයද්ද ඇත්තටම? ඔව්. ඒ කියන්නේ ඉහළ ඉසඩගයක් තියෙන විෂයක් ඉදිරියට තමයි අපි මේ විෂය අද වෙනකොට හඳුනාගෙන තියෙන්නේ. ඔව් දැන් ඇත්තටම විශාල වශයෙන් ළමයි මේ වෙනුවෙන් යොමු වෙනවා අපිට පේනවා. කැම්පස් එක අපි මොනවද මිස් මේ වෙනුවෙන් කරන වැඩසටහන්? මේ මීඩියා කළ මොනවද අපි කරන්නේ? ඔව් මේ විෂය යටතේ ප්‍රධාන වශයෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී පාලි විශ්වවිද්‍යාලයේ යටතේ සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ජන සම්නිවේදනය කියන විශේෂේත්‍රයෙන් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට පුවත්පත් කලාව පිළිබඳව රූපවාහිනිය, ගුවන් විදුලිය, සිනමාව කියන ප්‍රධාන ක්ෂේත්‍ර හතර යටතේ ප්‍රායෝගික තාක්ෂණයත් එක්ක නැත්නම් ප්‍රායෝගික කුසලතාවත් එක්ක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මහජන සම්බන්ධතාව කියන විෂයත් එක්කත් මේක සමගාමීව යනවා. ඒ වගේම බොහෝමයක් ප්‍රායෝගික විෂයක් විදිහට තමයි මේ විෂය අපිට ඉගෙන ගැනීමේ හැකියාව තියෙන්නේ. යන්න පුළුවන් ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට ගුරුවරයෙක් වීමේ සිට සමාජ ක්‍රියාකාරිකයෙක් දක්වා ගමන් කිරීමේ හැකියාව මේ විෂය ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. උපාධියක් දක්වා හැදෑරීම තුළින්. බොහොම ස්තුතියි මිස්. ඒක මේකෙන් ඊට අමතරව අපිට ගන්න පුළුවන් රැකියා අවස්ථා විදිහට මේ වෙලාවේ මතක් වෙනවද මිස්ටර් මොනවා හරි? රැකියා කිව්වොත් මාධ්‍ය සම්මාධ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රාදේශීය මාධ්‍යකරුවන්, මාණ්ඩලික මාධ්‍යකරුවන්, ඒ වගේම මාධ්‍ය ආයතනයක අභ්‍යන්තරයේ කටයුතු කරන කැමරා ශිල්පියා මේ සෑම අංශයක් කෙරෙහිම යන්න හැකියාව තියෙනවා. බොහොමයක් වීඩියෝ පට නිෂ්පාදනය, ටෙලි නාට්‍ය නිෂ්පාදනය, ඊළඟට ඒවා එඩිට් කිරීම නේද, සංස්කරණ, සිනමාව, මේ සෑම අංශයකටම දායක වෙන්න හැකියාව තියෙනවා. නිවේදන අංශයේ යන්න හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි. එතකොට දැන් අවසාන වශයෙන් අපි දූල පුතාලට කියමු මේකෙන් ජීවිතේ දිනන්න පුළුවන් විෂයක්ද? මේක තෝරගත්තට කමක් නැද්ද ඒ ලෙවල් වලට? ඇත්තට මේක ජීවිතේ දිනන්න පුළුවන් විෂයක්. සමාජයේ සමාජ විද්‍යාත්මක වශයෙන් හදාරන්න පුළුවන් විෂයක් විදිහට තමයි අපි සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හඳුන්වන්නේ. සමාජයේ අපිට සම්නිවේදනයෙන් තොරව ජීවත් වෙන්න බෑ. සෑම පුද්ගලයෙක්ම සම්නිවේදනයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. එතකොට තොරතුරු හුවමාරු කරගන්න, අධ්‍යාපනය ලබන්න, විනෝදාස්වාදයක් ලබන්න, මේ සෑම අංශයකටම මේ විෂය අපිට වැදගත් වෙනවා. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි මිස් මේ වෙනුවෙන් අපිත් එක්ක ආයුබෝවන්.